හර්ෂණ මේ කියවීමේ මාසෙන් සාහිත්‍ය මාසේ මේ කාලේ මේ ගෙවන කාලේ පොත් කියවන කියවන්නේ හැමෝම පොත් කියවන්න මේ පෙළඹෙන කාලයක්. අපි අද දර්ශන පිරලා ඉතිරිලා මේ දවස්වල සෙනඟ පොත් ගන්න pore කකායන කාලේ අනිවාර්යෙන්. ඉතින් මේ ඒත් එක්කම මේ ඒ ගැන මේ පොඩ්ඩක් දැනගමුද අපි? අනිවාර්යෙන්. අපේ ලක්මාලින්නේ කැකිර අපේ සෙල්ෆි මාධ්‍යවේදියා පුංචි සටහනක් ගෙනල්ලා තිනවා. අපි ඒක බලමු. ලෝකේ එක එක විලාසිතාවන් තියෙනවා. ඒ විලාසිතාවන් අතර පොත් කියවීමත් එක්තරා විදිහක විලාසිතාවක්. සාහිත්‍ය මාසය හැමදාම පොත්පත් එක්ක වැඩියෙන් ගනුදුරු කරන කාලයක්. මේ කාලය තුලේ අපි පොඩි කතා බහක් ඇති කරගන්න හිතුවා. ඇත්තටම පොත් කියවන එක ට්‍රෙන්ඩ් එකක්ද? විලාසිතාවක්ද? එහෙම නැත්නම් ඇත්තටම පොත් කියවන එකේ තියෙන වැදගත්කම මොකද්ද? පොත් කියවන්න මාසයක් මොනද? ඒ වගේම ඔය ගන්න ඔක්කොම පොඩ්ඩක් කියවන්න පුළුවන්ද? අපි අහලා බලුවා කීප දෙනෙක්ගෙන්. ඔබටත් මතයක් ඇති. අපි බලමු මේ කට්ටිය මොකද කියන්නේ කියලා. කොහෙද යන්නේ? රාජේන්ද්‍ර පොත් ප්‍රකාශය. මේ පොත් කියවන එක කියන්නේ ෆ්‍රෙන්ඩ් එකක්ද? ෆ්‍රෙන්ඩ් එකක් මන් නෙමෙයි. මේ අතම ඉවත් මේ අපරා පොත් කියවන්න ඕන. ඔව්. විශේෂයෙන්ම කියලා මේ සාහිත්‍ය මාසයක් කියලා වෙන් කරන්න ඕනේ නැහැ. අහහ. අපි ඒ වුණාට කලාවක් විදියට පැල්ලට ගිහිල්ලා තියෙනවා සාහිත්‍ය මාසයේ ඉතත් මේ පොත් ගන්න. පොත් කියවන එක විලාසිතාවක්ද ෆ්‍රෙන්ඩ් එකක්ද? ඔබට විලාසිතාවක් නොවෙන්නේ ඇත්තටම පොත් කියවන්න ආවේ පොත් ගන්නද සෙල්ෆියක් ගන්නද? පොත් ගන්න තුරු සෙල්ෆියක් ගන්නවද පොත් ගන්න සෙල්ෆියක් ගන්නවද? මාසයකට සීමා කරන්නත් කාලයකට සීමා කරන්නත් බැරි අගනමක්. පොත කියන්නේ ජීවිතය සකස් කරන එක. මේ ජීවිතේ හැම දෙයකටම පොත වැදගත්. ඒ නිසා පොතක් කියන එක යම් කිසි කාලයකට සීමා කරලා කවුරු හරි කතා කරනවා නම් ඒක වැරදි. පොත කියන එක අපි මැරෙනකම්ම කියවෙන්නේ. පොත ඇතුලේ සමහර වෙලාවට අපේ ජීවිත අපි හොයන දැනුම මේ හැම දෙයක්ම රැඳිලා තියෙන්න පුළුවන්. මාසයකට සීමා නොවි විලාසිතාවක් බවට පත් නොකරගෙන පොත් ඇත්තටම අපේ මිතුරන් බවට පත් කරගෙන අපේ දැනුම එකතු කරගන්නට පුළුවන් මාධ්‍යයක් බවට පත් කරගන්නවා නම් සාහිත්‍ය මාසයේ නිහාට ගිහිල්ලා හැම දවසක්ම නිදාසම් වෙන හැම මොහොතක්ම පොතක් කියවන දවසක් කරගන්න. බොහොම සුදි ලක්මල් ඇත්තටම පොතක් කියවන එක ජීවිතේට මාර ගොඩක් වටිනවා. ඉතින් දැන් අපේ ඊළඟ විශේෂාංගය මොකද්ද කියලා මතකද ඔයාලට? ජීනියස් ජූනියර්. ඉතින් අදත් අපිත් එක්ක විශේෂිතම කෙනෙක් අපේ මැදිරියට ගෙන ගන්න අපි බලාපොරොත්තු ඉන්නවා. මේ ජීනියස් ජූනියර්. මේ හර්ෂණ. ඕ අමර. මේ මට කවියක් කියන්න ඕනේ. කවියක්? ඔයා දැන් චිත්‍රත් අඳිනවා කවිත් ලියනවාද? හැබැයි මේක මගේ කවියක් නෙමෙයි, පොඩ්ඩක් අහන්නකෝ ඉස්සර වෙලා. හරි අහන්න බ කියන්න බලන්න. ඔන්න අහගන්න. කුසගින්නට කිරිපෙව් සනසීමට මා නැලව්. මෑණියනි පියාණනි ඔබ දෙදෙන් සැබවින්ම කවුරුන්ද? ෂා හරි කවිය. මේ හර්ෂණ මං අත මේ වැඩසටහනට එනකොට රූපවාහිනිය ලොබි එක ඇතුලේ මට මේ හම්බුණානි පුංචි දරුවේ. එයාගේ තමයි මේ කවිය. හැබැයි මේ කවිය ලියනකොට එයාට වයස 5යි. හැබැයි දැන් අවුරුදු 12යි. හර්ෂනේ එයාගේ අපේ ජීනියස් ජූනියර්නේ. එයා තමයි අපේ ජීනියස් ජූනියර්. අපි බලන්න හදන්නේ ඒ ජීනියස් ජූනියර් කවුද කියලා. චමත්ක කවීන් බණ්ඩාර රාජපක්ෂ. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ සිසුතරුවක්. උපතින්ම කලාත්මක හැකියාවක් චමත්කට තිබුණා. එනිසාම අඩුම වයසකින් මහනුවර පුරවැසි සම්මානයෙන් පිදුම් ලබන්නටත් පුංචි චමත්කට වාසනාව තිබුණා. තීරුලිපි ලියන්න, කවි ලියන්න වගේම ඉතා දක්ෂ ලෙස තිරපිටපත් ලියන්නටත් චමත්කට පුළුවන්. ලෝක වාර්තාවක් පිහිටුවමින් ලංකාවට ආඩම්බරයක් රැගෙන එන්නටත් මේ පුංචි පුතාට හැකියාව ලැබුණා. ඒ හැම දෙයක් ගැනම දැනගන්න අද අපේ කතාබහට එකතු වෙන්නේ චමත්ක රාජපක්ෂ. හරි, ඉතින් අපි බොහොම ආදරෙන් ආරාධනා කරනවා චමත්කට අපිත් එක්ක එකතු වෙන්න කියලා ජීනියස් යුනිවර්ස් විශේෂාංගයත් එක්ක. කොහොමද චමත්? හොඳින් ඉන්නවා. චමත්ක නේද? චමත්ක. මම නම වරද්දනවා නේ තව ටිකේ. ඉතින් දැන් අපි දැක්ක ඔයාගේ ගොඩක් දස්කම් දැන් මේ වගේ වයසකදී අර අපි දැන් දැකපු වීඩියෝ පටේ තිබ්බ තරම් දේවල් ගොඩක් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ලේසි පහසු කෙනෙක් නෙවෙයි. හර්ෂණ
මේ වයසේදී කෙටි චිත්‍රපට හතරක් තිරපට පිටපත් තිරපිටපත් කැමරාකරණය නිෂ්පාදන අධ්‍යක්ෂණය මේ වගේ බැරෑරුම් කාර්යයකටත් අත ගහනවා. ඒ විතරක් නෙමෙයි මහනුවර පුරවැස සම්මානයක් දිනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔව්. ඇයි මේ මේ අපේ තමත්ක තමයි ලංකාවේ ඉන්න ලාබාලතම තීරු ලිපි රචකයා පුවත්පත්වල තීරු ලිපි රචකයා. දස්කම් ගොඩේ. ඒකනේ අපි ජීනියස් ජූනියර් වෙනුවෙන් චමත්කට එන්න කිව්වේ. ඉතින් චමත්ක කොහොමද? මුලින්ම කොහොමද අහන්න එපයි. ඔව්. හොඳින් ඉන්නවා. මොනවද මේ දවස්වල අලුත් නිර්මාණ කටයුතු කරනවද? පොත් ලියනවද? කවි ලියනවද? මේ දවස්වල නම් මුලින්ම කියන්න ඕනේ අද මේ වැඩසටහනට ආවා. ඊට කලින් දවස් දෙක තුනකට කලින් කතා කරොත් මගේ පස්වැනි පොත, ඒ කියන්නේ තීරු ලිපි එකතුව රසපත්‍රයට රචනා කරපු චමත්කාර තීරු ලිපි එකතුවක් විදිහට එළදක්වුවා. නමත් එක්ක ගැළපෙන්නම පොතේ නමක් දාලා තියෙනවානේ. ඇත්තට මේක මම දාපු නමක් නෙමෙයි. මම තීරු ලිපි ආපු දවසේ ඒ ළමා පිට සංස්කාරකවරයා දාපු නම තමයි චමත්කාර. හොඳයි. හර්ෂණ මේ තියෙන්නේ පොත මං හිතන්නේ. ඔව්. අපි ඒකත් සමීප දසුණක් නරඹමු. ඒත් එක්කම චමත්ක මට මේ පුංචි ප්‍රශ්නයක් අහන්න ඔයාගෙන්. ඔයා ගොඩක් පුංචිම කාලේනේ මේ ලේඛන කලාව භාවිතා කරන්න පටන් ගන්නනේ. එතකොට ඔයාට මතක ඇති කාලෙක කොහොමද ඔයා මේ කලා ශාස්ත්‍රයට මුල පිරුවේ? එහෙම නැත්නම් ඔයා කවදාද මේ කවි ලියන්න, කවි පරිශීලනය කරන්න, මේ පිළිබඳව හදාරන්න, සහ චමත්ක කියන්නේ කවුද කියන එක මට කියන්නකෝ. ඒ ප්‍රශ්න තුනෙන් අවසාන ප්‍රශ්නෙන් ඉඳලා මම ඉදිරියට යන්න. ආ හරි. මම චමත්ක කවින් බණ්ඩාර ඉගෙන ගන්නේ මහනුවර විද්‍යාත් විද්‍යාලයේ 7 ශ්‍රේණියේ. ඊට පස්සේ මම කියන්නම් මං කොහොමද මේ කලාව කියන ඉසව්ව යක්මුල් හොයාගෙන යන්න පටන් ගත්තේ කියලා. මගේ දෙමාපියෝ කියන විදිහට මම අවුරුදු 3මාරෙදි මගේ පළවෙනි කවිය කියනවා, ලියනවා නෙමෙයි කියනවා. 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 තාත්තට ලියාගන්න කියලා කියනවා. තාත්තා ඒක ලියාගෙන තියෙනවා. මං හිතන්නේ මගේ ඒ කවිය මොකද්ද චමත්ක අපිට මතක නම් අපි කියමුකෝ. මට මතක විදිහට අදවසට අපි හමු වෙ විදෝ හමු වෙට අපි කවි ලියාවිද අපි වෙන්නේ ආවිද නැවත අපි හමු වෙවිද අවුරුදු කීයද තේලෙන්නේ? 3මාරේ. 3මාරේද? ඔයා කාගෙනද කියන්නේ? ඒක නම් හරියට මට මතක නැහැ. ඊට පස්සේ දැන් ඒ කවියෙන් තමයි මම හිතන්නේ මම කවියත් එක්ක බැඳෙන්න පටන් ගත්තේ. මොකද මම පළවෙනියට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්වත් ඒ කිසි දෙයක් හිතාන නෙමෙයි මගේ හිතේ මතුවෙන අදහස් මගේ මුළු හදවතින්ම වචන වලට පෙරලන එක තමයි කරේ. ඒ ඔසේ තමයි. ඔව් තුනමාරේ දිත කොට. ඔව් තුනමාරේ. ඉතින් ඒ එදා සිට අද දක්වා ඒ කවියත් එක්ක තියෙන බැඳීම එහෙමමයි. ඒ කවියත් එක්ක තමයි මේ සාහිත්‍යයට මේ ශාස්ත්‍රයට එළඹෙන්නේ. හරි. ඉතින් බොහොම ආඩම්බරයි නේද? අවුරුදු 3මාරේදී ඒ වගේ දස්කම් බිස්කම් පාන කෙනෙක් අපිත් එක්ක අද මෙතනට මැදිරි ඇවිල්ලා ඉන්නවා. දිනේන්ද්‍ර මොනහරි චමත්ක දැන් චමත්ක දැක්කම දකින්නට වඩා චමත්කගේ පරාසය ටිකක් විශාලයි. අපි කතා බහ කරද්දිත් ඒක තේරෙනවා හර්ෂණ. සාමාන්‍යයෙන් වැඩි හිටියෙකුට උනත් කරන්න පුළුවන් හරි බාහිර දුවර කටයුත්තක්. අනිවාර්යෙන්. චමත්ක මම ඔයාගේ මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුවා. යම් විෂයක් වකරි කලා ශිල්පයක් සංගීතය චිත්‍රය කියලා කිව්වම ඒ හැම දෙයකටම හැදෑරීමක් කියන එකක් ඕනි වෙනවා. සාමාන්‍යයෙන් සමහර දේවල් නම් අපිට මේ එහෙම මෙහෙම අහුලගෙන හරි අපිට කරන්න පුළුවන්. හැබැයි සාහිත්‍ය දැන් චමත්කෝ යත ගහලා තියෙන සාහිත්‍ය ඔය කවි නිර්මාණ, කෙටි චිත්‍රපට මේ හර්ෂණ ඒ වගේ විෂයන් ටිකක් බරපතලයි සහ හැදෑරීමකින් තොරව කරන්න අමාරුයි කියලා මට හිතෙනවා. චමත්කට මේ පදනම මේ වටපිටාව මේ හැදෑරීම කොහොමද ආවේ? ඇත්ත එකපාරම ආවකීමට වඩා හැදෑරීමක් එක්ක ඒ පසුබිම ගැන කතා කළොත් එහෙම හැදෑරීමක් කියන්නේ ඒ කියන්නේ එහෙම විශේෂයෙන් හැදෑරීමක් නෑ අයියේ. ඒක තුල තියෙන්නේ මම හිතන්නේ මගේ ගෙදර වටපිටාවේ තියෙන පසුබිම. ගෙදර පුංචි පුස්තකාලයක් තියෙනවා. එතකොට මං පුංචි කාලේ ඉඳලා නිර්මාණය වෙන්නේ, වැඩෙන්නේ, පෝෂණය වෙන්නේ, පැලවෙන්නේ පොත්පත් එක්ක. පොත්පත් එක්ක. ඉතින් ඒ පරිසරය තුල තමයි මම හිතන්නේ කවියක් ලියන්න වචන අහුල ගන්නවා කියන වචනට වැඩිය මම කැමති වචන හෙව්වා. වචන පුරව ගන්නවා කියන එකට. ඉතින්
කවි නිර්මාණයට පෙළඹෙන්නේ එහෙමයි. හැබැයි එහෙමත් නෙමෙයි මං ගොඩක් වෙලාවට පොඩි කාලේ කවි පොත් කියවන්නේ නැහැ. අදටත් එහෙමයි. නමුත් හොඳ කවි පළවෙනියටම මේ හැම දෙයකටම කලින් කියන්න ඕනේ මම හිතනවා මම හොඳ රසවින්දනයක් තියෙන කෙනෙක් කියලා. මොකද කලාකරුවෙක් හෝ වේවා සාහිත්‍යකරුවෙක් හෝ වේවා ඒ ඕනම කෙනෙක් නිර්මාණය විය යුත්තේ පළවෙනියට රසවින්දනය තුළයි. අනිවාර්යයෙන්ම ඒ රසවින්දනය තුළ නිර්මාණය වීම නිසාම තමයි ඔහු කලාකරුවෙක් වෙන්නේ. මොකද පළවෙනියට ඔහු තමන්ට ආදරය කරන්න ඕනේ. ඉන්පස්සේ ලෝකයට පෙරලලා ආදරය කරන්න ඕනේ. මම හිතන්නේ චමත්ක මේ ලේඛකෙක් වගේම මේ එතනින් නැවතිලා නැහැ. බොහොම කටකාර කතිකෙක් නේද? අනිවාර්යයෙන්ම. ඒ වගේම හර්ෂණ අපේ මල්ලේ රඟපෑමටත් දක්ෂයි. එකපාරක එයා හොඳම සහාය නළුවටත් තේරිලාපත් වෙනවා. අපි යහමද බලන්න ඒ ගැන. මම ඊට කලින් අර ඔබ සඳහන් කරානේ මේ කවි රචනාව ගැන මම හිතන්නේ දිනේන්ද්‍ර අයියාට තියෙනවා. ඔව් හර්ෂණ මම මේ චමත්කගේ මේක කවිය හමු. එදා මම මේ එදා එහෙම දවසක් මට මේකේ හරි අපූරු කවියක් හම්බුණා. මේ කවිය හොයාගන්න ගමන් චමත්ක මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? දැන් ඔබ තාම පාසල් සිසුවෙක් නේ, තාම ප්‍රාථමික අංශලේ තින්නේ. නෑ දැන් ඉහළ. ආ දැන් ඉහළ අංශ නේද? හරි. ඒ කියන්නේ 7 වසරේ. 7 වසර. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ වගේ වයසකදී පොතපත පරිශීලනය කරත් නිර්මාණ කටයුතු වල නිරත වුණත් තාම ශිෂ්‍යයෙක් නිසා, කුඩා ශිෂ්‍යයෙක් නිසා, ඔබ තාම දරුවෙක් නිසා සාමාන්‍යයෙන් ළමා කවි, ළමා කතන්දර, එතකොට ළමා කෙටි කතා වලට වගේ මුල පුරන්න හිතුනේ නැද්ද? ඇත්තටම අයි මං ඒ දේවල් වලට මුල පුරවුවා. මම දැක්ක ඔබගේ තිබ්බා මේ පොතක් කුඹිරාජ්ජේ 2017 වසරේ ඔක්තෝබර් මාසේ ළමා දිනේ වෙනුවෙන් එලි දක්වපු කෘතිය. ඒක බොහොම කෙටි කතාවක් නේ. කෙටි කෘතියක් නංගිලා මල්ලිලාට. මම හිතනවා දැන් අපි අද සමාජයේ අපිට වෙලා තියෙන ඛේදවර්ෂකේ තමයි ළමා නිර්මාණ ළමයින් අතින් වෙන්නේ නැහැ, වැඩිහිටියන් අතින් තමයි ළමයින්ට නිර්මාණ වෙන්නේ. හැබැයි මට හිතනවා අපි අපේ නිර්මාණයක් අපේ પરම්පරාවටම අපේම මිත්‍රයොන්ට අපි අතර අපේ අපි අතර බෙදා ගන්න පුළුවන් නම් ඒ තුළ සෑහෙන සාහිත්‍ය වර්ධනයේ පසෙකට තිබ්බට පස්සේ විශාල වශයෙන් රසස්වාද නේ වර්ධනය දක්ින්න පුළුවන්. ඔව්. දැන් මං හිතන්නේ ඔබ අද අපිත් එක්ක බෙදා ගන්න ආවෙත් සිංහල සාහිත්‍ය ගැන මාතෘකාවක් නේද? ඔව්. අපි ඒ ගැන කතා කරමු. ඔව්. දැන් මං තෝරගන්නේ කවිය ගැන. මොකද කවිය තමයි කවිය ඔබට ගොඩක් සමීපයි නේ? ළඟයි. හරි. නූතන කවිය ගැන මම පළවෙනිට කියන්න. නූතන කවිය පවතින්නේ අද සමාජය ඇතුළතදී මේ වටපිට ඇතුළතදී වර්ධනය වෙන්නේ, පෝෂණය වෙන්නේ, ඉදිරියට යමින් තියෙන්නේ. ගොඩක් වෙලාවට කවි අපිට ගන්න පුළුවන් ආරවල් දෙකකට, සඳස්සාර සහ නිසඳස්සාර. අර මං කිව්වේ වර්ධනය වෙන්නේ නිසඳස්සාර හරහා නූතන කවියන් විශේෂයෙන්. ඔවුන් වචන අපි කියන්නේ එලි සමේ එලිවැට වගේ රීතින් වලට, මාත්‍රා වැනි රීතින් වලට ලඝු නොවි ඔවුන් තමන්ට කියන්නේ තියෙන අදහස විවිධ ආකාරයේ භාෂා යොදාගෙන සරලව විවිධ වචන යොදාගෙන පවසන්න පුළුවන් කියලා තියෙනවා ඒ කවි ආර තුළදී. ඒකයි ඉන්පස්සේ මම කතා කරන්න ඕනේ. මම කියන්නේ නැහැ පැරණි කවියන්ගේ වර්ධනයක් නැහැ නූතන කවියන්ට සාපේක්ෂව කියලා. ඒකට හේතුව නූතන කවියට වැඩිය පැරණි කවියා එලිසමය එලිවැට වැනි නීති රීතින් වලට එළඹුණාට පස්සේ ඔවුන්ට අයි තියෙනවා. ඒ කියන්නේ සුදුසු තැනට සුදුසුම වචනයේදීම අන්නේ රීතිය ඔවුන්ට තියෙනවා අනිවාර්යෙන්. මොකද ගොඩක්ම ඉතින් ඒ කවි ඇත්තටම ඔය කියන්නේ මේ ලේඛකයෙකු විසින් රචිත කවිද නැත්නම් අපේ ජනශ්‍රුතියේන කවිද කොහොමද? ජනශ්‍රුතියේන කවි හෝ වේවා ලේඛකයෙකු විසින් රචිත කවි. ඉතින් ඒ කවි තුලත් අපිට දකින්න පුළුවන් අර කටවහරින් එන මුඛ પરම්පරාවෙන් එන කවි හෝ වේවා ඒ තුල අපි දැන් නිදහස්සාරය කියන්නේ නිසඳසාරය ලියනකොට වචන වෙනස් වෙන්නට පුළුවන්. අර්ථ ගැන්වීම තුල ඒ වචන වලට දෙන ප්‍රාණය මදි වෙන්නට පුළුවන්. නමුත් පැරණි කවියා
රසවින්දනයට මාර්ගය කපන්නේ නැතුව මාර්ගය මගකින් නවත්තලා තියෙනවා. අර සුදුසු වචන, බැරෑරුම් වචන කවිය තුළට එළඹවීමෙන්. ඉතින් ඒ තමා වැදගත්ම කාරණය. ඉතින් එතකොට අපිට ඒ කවිය තුළ තවත් යමක් හිතන්න අනිවාර්යෙන්ම තියෙනවා. ඒක තමයි කවිය ස්වභාවය මම හිතන විදිහට. ඊට පස්සේ අපේ නූතන කවි වර්ධනයක් තියෙන කෙටි කවි වලට මම උදාහරණයක් කියන්න, වෙන්න බැරි නිසා බෝකොල හැලපොතනවා කැන්දකොල. බොහොම පොඩි කවියක්. ඒ තුළ අපිට ගන්න පුළුවන් බොහෝ ඕමාන වලින් අර්ථය. ඒ තමයි මම හිතන්නේ නූතන සමාජයේ තියෙන වැදගත්ම ලක්ෂණය. හරිම ආඩම්බරයි. මෙහෙම කරුණු කාරණා මේ පිළිබඳව බොහොම අවබෝධකින් කතා කරන එකත් හරිම සතුටට කාරණාවක්. සමත්කගේ යාළුවෙක් ඉන්නවා අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධයෙන්. අපි යාළුවෙක් නෙවෙයි, අපි යම් කිසි කෙනෙක් ඉන්නවා. අපි බලමුද කවුද කියලා. අයිබවන්, කවුද අපිත් එක්ක මේ එකතු වෙන්නේ? අයිබවන්, අයිබවන් චමත්ක කවුද කියලා අඳුරගන්න පුළුවන්? ප්‍රසන්න මාමා. ප්‍රසන්න මාමා කියලා කියනවා. හොඳින් ඉන්නවා මාමි. ඔයා දන්නවනේ, ඔයා මම තරම් සතුටින් තවත් කෙනෙක් නෑ ඔයා ඔහම දකින්න කොට නේද? ඉතින් හර්ෂණ බොහොම සන්තෝෂයි. සැබෑ ජීනියර්, ජූනියර් ජීනියර්ස් කෙනෙක් ගිනාවට උදෙන්න. ඇත්තටම මොකද හර්ෂණ චමත්ක ගැන කියනවා නම්, චමත්ක කියලා කියන්නේ අපූර්ව නිර්මාණකරුවේ. ඇත්තම කියනවා නම් අපිට ලියන්න පුළුවන් චමත්ක, ඕන කෙනෙක් ඕන කෙනෙකුට ලියන්න පුළුවන්. නමුත් ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒ කතා කරන ඒ හැඟීම් ඒ ලියන අකුරු වලට පණ දෙන්න බෑ. ඒක හැමෝටම කරන්න බෑ. චමත්ක අන්න ඒ දේ හරියටම කරපු කෙනෙක්. ඒ වගේම ওই චමත්ක ඇතුළේ ඉන්නවා මහා දෙවන්ත නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක්. මොකද ඔහු ඒ ඔහුගේ කෙටි චිත්‍රපටය නිර්මාණය කරනකොට අපි ඒක දැකලා තියෙනවා. චමත්කට තියෙන විශේෂත්වය තමයි මේ සමාජ ක්‍රමය තුළ තියෙන මානුෂීය අධ්‍යක්ෂීම් ඇත්තටම අනිත් අයට වඩා කුඩා කාලයේදීම හඳුනා ගැනීමේ තියෙන හැකියාව. ඔහුගේ අලුත්ම චමත්කාරකින් තිරු ලිපි එකතු ඔබලා කියවලා බැලුවොත්, ඒ පොත කියවලා බැලුවොත් චමත්ක සමාජයේ විනිවිද දකින ආකාරය මොන වගේද කියලා කියන්න පුළුවන්. ඒ වගේ මම පුංචි දෙයක් කරන්නට මතක් කරන්නට ඕනේ. චමත්ක පසුගිය වසරේ හොඳම කිරි චිත්‍රපටයේදී සම්මානය දිනා ගන්නවා ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය මගින්. ඒ ඔහු නිර්මාණය කරේ මේ රටේ වැදගත්ම වෙච්ච වැලිවිට සංගරාජ සරණංකර හාමුදුරුවන්ගේ චරිතය. ඉතින් චමත්ක, මම මුළු හදවතින්ම සුභපතනවා පුතේ. හැමදාම මම ඔයත් එක්ක ඉන්නවා. හරිම සන්තෝසයි ඇත්තටම අද ජාතික රූපවාහිනියෙන් පුතාව දකින්න ලැබිච්ච ගැන. ඒ වගේම හර්ෂණතුළු කණ්ඩායමටත් ස්තුති කරනවා. මේ වගේ සැබෑ දක්ෂයෙක්ව ඇත්තටම සුපිරි තරුවක් මේ වැඩසටහනට අරගෙන ආවට. හොඳයි, ඇත්තටම ඔබටත් බොහොම ස්තුතියි චමත්ක ගැන. අපි ගැනත් සඳහන් කළාට. චමත්ක මොකද හිතෙන්නේ? අපිට කියන්න කොයි කවුද හරියටම කතා කරේ කියලා. ප්‍රසන්න රේණුක විජේසිංහ. කියන්නේ ඔයත් එක්ක ඔයාගේ නිර්මාණ කටයුතු වලට බොහොම සම්බන්ධ වෙන සහය දෙන කෙනෙක්. ඔව්. අනිවාර්යෙන්ම මගේ දෙමව්පියෝ වගේම මාත් එක්ක යෝධ හේවණල්ලක් වගේ ඉන්නේ ප්‍රසන්න මාමා. මාමේ බොහොම ස්තුතියි. පළවෙනිටම කියන්න ඕනේ. හරි. අපිට දැන් කාල වේලාවත් බොහොම සීමිත වේගන එන නිසා වාට පුංචි දෙයක් අපිට ටැග්ග්ක් දෙන්න තියෙනවා. ඒ ගමම චමත්කට කතා කරගෙන ආපු මාතෘකාවේ ඉවර කරන්න තැනක් තියෙනවා නම් ඉක්මනින් කතාව ඉවර කරන්න. අනිවාර්යෙන්. මම මේ කවියෙන් නවත්තන්නම්. මේ කවිය රචනා කරන්නේ දැන් හර්ෂණයි මම කිව්වා වගේ. අපි කතාව යන ගම මෙන්න අපිට අපි ඔයා වෙනුවෙන් අහස මීඩියා වෙතින් දෙන් ලබා දෙන ත්‍යාගය බොහොම සතුටුයි චමත්ක. අපි කතා කරමුකෝ. ඉතින් අර මං කිව්වා වගේ ඒ නූතන කවියේ තරු සලකුණු තියෙනවා අනිවාර්යෙන්ම. ඉතින් එහෙම සලකුණක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. අපි අපි චමත්ක මෙහෙමයි, අපේ කාල සීමාව ඇත්තටම බොහොම සීමිතයි. අපි මෙහෙම කියමුකෝ, ඔයාගේ අර අපිට මගහැරිච්ච කවියක් තියෙනවනේ, අපි ඒ කවිය බලමුද? මම හිතන්නේ දිනෙන් දිනය හොයාගෙන ඇති. ඔව් හර්ෂණ, මේ ගොඩනැගෙන අපේ අනාගත පරම්පරාව කියලා දකිද්දී අපි ඉක්මනට කවිය කියමු. ඔව්. මේ මට හම් වුණා චමත්කාරී කවියක් නූතන කොළුවා. නිතර දකි හැම විටම රිදී රේඛාවටත් මත්තෙන් සිසිල වියකුණු ශුෂ්ක වූ අදහස් වසින කළු වලාකුලක්. ඇත්තටම අද දවසේ අපි ඔබෙන් සමු ගන්න කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ. චමත්ක බොහොම ස්තුතියි. ඒ වගේම අපි අද දවසේ වගේම ලබන සතියේ ඔබත් එක්ක එකතු වෙනවා බදාදා නොලෙජ් ෆස්ට් හරහා. දෙමෝපියෝ, වැඩිහිටියෝ,
කුඩා බාල මහලු මේ හැම කෙනෙක්ම නරඹන්න මොඩ වැඩසටහනක් තමයි knowledge first. ඉතින් අපි ලබන සතියේ හමු වෙනකන් අදට ගිහිල්ලා ඉන්නවා.